අයිබෝවන් පුතාලා ඔන්න පුතේ අද පුතාලට ලස්සන වැඩක් කරන්න තමයි ටීචර් ලෑස්ති වෙන්නේ වැඩක් ගැන කියලා දෙන්න අපි කරන්නේ නෑද වැඩක් ගැන කියලා දෙනවා නේද පුතාලා දන්න හැම තිස්සෙම දකින දෙයක් ගැන තමයි අද කියලා දෙන්න හදන්නේ ඔන්න ඉස්සෙල්ලා අහගන්නකො මේ ලස්සන කවිය සමනලයෝ සමනලයෝ කොයිබද යන්නේ මේ flowers gana menna me wage flowers me balanna flowers me da flowers thiyena me balanna ek ek colors thiyena me ek ek paata colors thiyena me flowers nam puthe hadapu flowers mewa natural flowers neme ape gas wala pipena mal neme utalata teacher kiyala denna hadanne ape watte gas wala pipena mal ape wature මෙන්න මේ ෆ්ලවර් එක බලන්නකො මේ ෆ්ලවර් එක පුතේ මේ මොනවාද මේ තියෙන්නේ වෝටර් මේ පුතේ වැවක් හරි විලක් හරි මේ තියෙන්නේ පුතේ නේද මේ වෝටර් තියෙන්නේ එකේ මේ වටේට තියෙන වෝටර් මේ ලීව්ස් මේ තියෙන්නේ මෙයාගේ ලීව් ලීෆ් එක මේ ලීව්ස් හරි මේ තමයි පුතේ මේ ෆ්ලවර් එකට කියන්නේ පුතේ බ්ලූ වෝටර් ලිලි කියලා නිල් මානෙල් මල බ්ලූ වෝටර් ලිලි මේක පුතේ අපේ ජාතික ෆ්ලවර් එක අපේ රටේ තියෙන දැන් ලොකු ක්ලාස් එකේ අකිල නම් දන්නවා අකිල අයන ජාතික ෆ්ලවර් එක මොකක්ද කියලා බ්ලූ වෝටර් ලිලි කියලා එයාලා දන්නවා දැන් ඔයාලා චූටි ක්ලාස් එකේ යාලුවෝ තාම මේ ඉගෙන ගන්නේ නැහැ මේක තමයි පුතේ අපේ රටේ තියෙන ෆ්ලවර් එක ජාතික ෆ්ලවර් බ්ලූ වෝටර් ලිලි මේවා පිපෙන්නේ පුතේ වතුරේ අපිට පෝච්චිය ගෙනල්ලා පස් දාලා අපි අර ප්ලෑන්ට් එකක් පැල කරා වගේ සීඩ්ස් පැල කරේ ඇට දාලා අපි ප්ලෑන්ට්ස් පස් දාලා පැල කරේ පොට්ස් වල අන්න ඒ වගේ මේවා පැල වෙන්නේ නැහැ මේවා වතුරේ ඇතුලේ මඩ තියෙනවනේ ඒ මඩේ තමයි මේ මල් පැල වෙන්නේ මේ ගස් පැල වෙන්නේ පුතේ මේකට කියන්නේ බ්ලූ වෝටර් ලිලි කියලා මේ තමයි පුතේ පිච්ච මල ජැස්මින් ෆ්ලවර්ස් මේ මල් අපි බුදුසාදුට පූජ කරනවා අර ඉස්සෙල්ලා පෙන්නපු මලත් බුදුසාදුට පූජ කරනවා පුතේ මල් හරි ඒවත් හරීම සුවඳයි මේ මල ගොඩාක් සුවඳ මලක් පුතේ ජැස්මින් ෆ්ලවර්ස් මේ මල් පුතේ රෑට තමයි පිපෙන්නේ මේ මල පිපෙන්නේ කොයි වෙලාවටද පුතේ රෑට රෑට මේ බඩ්ස් කපලා කඩලා තිබ්බහම මේ බඩ් එක කඩලා තිබ්බහම ගොඩක් රෑ වෙනකොට මේක පිපිලා තියෙනවා අපි බුදුසාදුට සමහර වෙලාවට මේ බඩ්ස් කඩලා තිබ්බහම පුතේ මේ ෆ්ලවර් බඩ්ස් පොහොට්ටු කඩලා තිබ්බහම ටිකක් වෙලා යනකොට වතුර දාලා තිනකොට මේ වගේ පිපිලා තියෙනවා මේ මල් පිපෙන්නේ පුතේ රෑට රෑට පිපෙන මල් සුවඳයි සුදු පාටයි රෑට පිපෙන මල් සුවඳයි හරිම සුවඳයි මේවා ගුඩ් ස්මෙල් එකක් එනවා ඒ වගේම පුතේ සුදු පාටයි වන්න වයිට් කලර් මේ මල වයිට් කලර් පේනවා නේද මේකට කියනවා පුතේ ජස්මින් ෆ්ලවර්ස් ජස්මින් ෆ්ලවර්ස් පිච්ච මල මේ මල පුතේ මේක අර ඉස්සෙල්ලා අපි බ්ලූ වෝටර් ලිලි ෆ්ලවර් එක වගේම තමයි මේක පිපෙන්නේ වතුරේ වෝටර් වල තමයි මේක පිපෙන්නේ මේ බලන්න මේ වගේ තියෙන ලීව්ස් රවුම් ලීෆ් එකක් තමයි මේ මල් වලට තියෙන්නේ බලන්න රවුම් සර්කල් එකක් වගේ ලීෆ් එකේකේ එතකොට පුතේ මේක මේ බලන්න පින්ක් කලර් මේකට අපි කියනවා සිංහලෙන් නෙළුම් මල නැත්නම් අපි කියනවා ලෝටස් ෆ්ලවර්
නෙළුම් මල ලෝටස් ෆ්ලවර් මේකේ පෙති ගොඩාක් මේ පෙට්‍රල්ස් මේ මේවට කියනවා පෙට්‍රල්ස් කියලා අපි කරා නේද පුතේ ෆ්ලවර් එකේ කොටස් ටික අපි කරානේ පෙට්‍රල් එක නේද බඩ් එහෙම කරානේ ස්ටෙම් එක ලීෆ් එක නේද එතකොට පුතේ මේ තියෙන්නේ පෙට්‍රල්ස් පෙට්‍රල්ස් මේකේ ගොඩාරියක් තියෙනවා ලෝටස් ෆ්ලවර් මේ මල හරීම සුවඳයි මේ මල් බුදුසාදට පූජා කරනවා මේකේ හොඳ ලොකු ස්ටෙම් එකක් තියෙනවා මෙහෙම යටට මේක පිපෙන්නේ මඩේ තමයි වතුර ඇතුලේ තියෙන මඩ තමයි මේ පැලේ එන්නේ පෝච්චියේ හිටවන්න බැහැ පුතේ වතුර දාලා මඩ දාලා තමයි මේ පැල පැල කරන්න ඕනේ ලෝටස් ෆ්ලවර් මේක පුතේ රෝස් ෆ්ලවර් රෝස් ෆ්ලවර් මේ බලන්න මේ මේක නම් රෙඩ් රෝස් එකක් පුතේ බලන්න ලස්සන මේ පෙටල්ස් වල මේ බලන්න මේවට කියන්නේ පෙටල්ස් නේ මේ බලන්න පෙටල්ස් වල තියෙන ලස්සන මේ රෝස් ෆ්ලවර් එක පුතේ හරිම සුවඳයි ගුඩ් ස්මෙල් එකක් තියෙන ගුඩ් ස්මෙල් එකක් මේ ෆ්ලවර්ස් හරිම සුවඳයි මේකේ ස්ටෙම් එකේ මේ බලන්න ඔයාලට පේනවද මේ කටු තියෙනවා මේ ස්ටෙම් එකේ තියෙනවා මේ නට්ටේ කටු තියෙනවා ඒකනේ කියන්නේ රෝස් මලේ නටුවේ කටු වන බඹරෝ මහිටු අහලා තියෙනවා නේද සින්දුව පුතාලා මේ රෝස මල රෝස් ෆ්ලවර් හරිම ලස්සනයි හරිම සුවඳයි මේ තමයි පුතේ සේපාලික මල ප්‍රී ස්කූල් එක ළඟ ඉස්සරහ තියෙන්නේ ටීචර්ගේ පුතාලගේ ප්‍රී ස්කූල් එක ඉස්සරහ තියෙන්නේ සේපාලික ෆ්ලවර් මේ සේපාලික මලුත් පුතේ සුදු පාටයි මේ බලන්නකො මේ ස්ටෙම් එක තමයි ඔරෙන්ජ් කලර් මේ පෙට්‍රල්ස් ඔක්කොම වයිට් කලර් පුතේ මේ මලත් හරිම සුවඳයි පුතාලා අපු වෙලාවට සේපාලික මලක් අරගෙන නහය ළඟට ගොඩාක් ලං කරන්නේ චුට්ටක් ලං කරලා බලන්නකො මොකක්ද එන්නේ කියලා ගුඩ් ස්මෙල් එකක්ද බෑඩ් ස්මෙල් එකක්ද කියලා ටීචර්ට නම් ඒක ගුඩ් ස්මෙල් එකක් තමයි එන්නේ ඒක පුතේ සේපාලික ෆ්ලවර් මේ මලුත් පුතේ රෑට තමයි පිපෙන්නේ රෑට පිපෙන මල් සුදු පාටයි සුවඳයි ටීචර් කිව්වා ජස්මින් ෆ්ලවර් එක රෑට පිපෙනවා ඒක සුදු පාටයි සුවඳයි සේපාලික ෆ්ලවර් එක රෑට පිපෙනවා ඒකත් සුවඳයි සුදු පාටයි කියලා නේද මේ ෆ්ලවර් එක පුතේ ෂූ ෆ්ලවර් සපත්තු මල ෂූ ෆ්ලවර් එතකොට පුතේ මේවා අපි බුදුසාදුට පූජා කරන්නේ නැහැ මේ ෂූ ෆ්ලවර්ස් බුදුසාදුට පූජා කරන්නේ නැහැ මේකේ ස්මෙල් එකක් නැහැ පුතේ එහෙම ලොකු ස්මෙල් එකක් එන්නේ නැහැ අර සේපාලික රෝස් ලෝටස් බ්ලූ වෝටර් ලිලි ජස්මින් ෆ්ලවර්ස් වගේ මේ ෂූ ෆ්ලවර් එකේ එන්නේ නැහැ සුවඳක් ඒ වුණාට මේ මල හරීම ලස්සනයි නේද ඒ වුණාට පුතේ මල් ලස්සනයි වගේම සුවඳ තියෙන්න ඕනනේ අපි මල් පුදුසාදුටනේ පූජා කරන්නේ මල් ගස්වල තියෙනකොට මෙහෙම මෙහෙම කඩලා කඩලා දිව දාන්න හොඳ නෑනේ අපි එහෙම කරන්නේ නෑ මේවා ලස්සනට අපේ වත්ත ලස්සන කරන්න පිපෙන මල් මේවා පුතේ මේ තියෙන්නේ පෙටල්ස් බලන්න පෙටල්ස් කීයක් තියෙනවද කියලා 1 2 3 4 5 පෙටල්ස් තියෙනවා මේ ෂූ ෆ්ලවර් එකේ සපත්තු මල හරිම ලස්සනයි නේද මේ තමයි පුතේ සූර්යකාන්ත මල සන් ෆ්ලවර් මේ බලන්නකෝ මේකේ සන් එකක් වගේ මේ බලන්න සන් වගේ ඉර මාමෙක් වගේ මේක නේද මේ ඇතුලේ තියෙනවා පුතේ සීඩ්ස් ගොඩාක් තියෙනවා මේ සීඩ්ස් වලින් පුතේ පැල ගොඩාක් හදා ගන්න පුළුවන් අපි පැල හදන්නේ සීඩ්ස් දාලානේ පුතාලා දැම්මනේ පස් වලට සීඩ්ස් ඒවා දැන් පැල වෙලා ප්ලාන්ට් එකක් වෙලා තියෙනවා නේද එහෙනම් හොඳට මතක තියාගන්න මෙන්න මේ සීඩ්ස් වලින් තමයි පුතේ පැල හැදෙන්නේ මේ සන් ෆ්ලවර් එකේ සීඩ්ස් ගොඩාරියක් තියෙනවා ඒ වගේම පෙටල්ස් උත් ගණන් කරන්න බැරි තරම් ගොඩාක් තියෙනවා පුතේ මේ බලන්නකො ගොඩාක් තියෙනවා පෙටල්ස් මේ yellow color හරිම ලස්සනයි yellow color මේ බලන්නකො මේක පුතේ sun පේන පැත්තට මේ flower එක හැරෙනවා sun එන පැත්තට flower එක හැරෙනවා ඒක තමයි sun flower කියලා කියන්නේ දැන් sun මේ ඉස්සරහ ඉන්නවා නම් මෙන්න මෙහෙම සන් ෆ්ලවර් එක මේ පැත්තට හැරිලා ඉන්නේ මූණ දාගෙන ඉන්න බලාගෙන ඉන්න සන් එක දිහා සන් මේ පැත්තට ගියොත් මේ බලන්න සන් මේ පැත්තට පුතාලට පේනවද ටීචර්ගේ අත සන් මේ පැත්තේ ඉන්නවා ඉන්නා නම් මේ මල මේ පැත්තට හැරෙනවා සන්ගේ පැත්තට මූණ දානවා නේද ඒක තමයි ඒකට සන් ෆ්ලවර් කියලා කියන්නේ සූර්යකාන්ත මල මේ තමයි පුතේ ටෙම්පල් ෆ්ලවර් එක අරලිය මල ඔය පන්සල් වල ගොඩාක් තියෙනවා මේ මල
මේ බලන්න මේක petals ගණන් කරන්න බලා 1 2 3 4 5 petals දිනවා මේ temple flower එක පුතේ හරිම සුවඳයි හරිම ලස්සනයි temple flower temple flower ඒකේ මල් පොකුරු පොකුරු හැදෙන්නේ පුතේ බුදු සාදුට පූජා කරන්න නම් හරිම හොඳයි ඇයි හරිම සුවඳ නිසා පුතේ මේ විදිහට පුතේ පුතාලට දැන් teacher flowers ගොඩක් පෙන්නුවානේ නේද බලමු අපි කියමු බලන්න teacher එක්ක කියපෙන්නපු flowers ටික blue water lily nil manil mal lotus flower මේ දෙකම අපි පෙන්නේ කොහෙද වතුරේ කියලා කිව්වා වතුර යට තියෙනවානේ මඩ ඒ මඩේ තමයි මේ පැලේ පැලවෙන්නේ පැලවෙලා ලස්සනට flower එක උඩට ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම blue water lily and lotus ඒ වගේ වතුර පිපෙන මල් ගොඩාක් තියෙනවා ඒ මල් හරිම සුවඳයි පුතේ මඩේ පිපුණට හරිම සුවඳයි බුදු සාදුට ඒ මල් අපිට පූජා කරන්න පුළුවන් ඊට පස්සේ ටීචර් කියලා දුන්නා ජස්මින් ෆ්ලවර් ජස්මින් ෆ්ලවර් එකකුත් කියලා දුන්නා සේපාලික ෆ්ලවර් එකකුත් කියලා දුන්නා මේ දෙකම පුතේ සුදු පාටයි හරිම සුවඳයි ළඟට ගත්තම ළඟට ගන්න ඕනේ ගහේ පිපෙනකොටම මල හරිම සුවඳක් එනවා අපිට ළඟට ගියාම නේද එතකොට මේ මල් රැට පිපෙන මල් මේ මල් පිපෙන්නේ කොයි වෙලාවටද රැට රැට අපි නිදිය ගන්න යනකොට තමයි එයා මෙහෙම නැගිටලා එන්නේ පිපෙන්නේ ඒ පිපෙන මල් හරීම සුවඳයි ගුඩ් ස්මෙල් එකක් එනවා ඒ වගේම සුදු පාටයි ඔන්න හොඳට මතක තියාගන්න ඕනේ ඊට පස්සේ ටීචර් කියලා දුන්නා රෝස් ෆ්ලවර් එක ගැන රෝස් ෆ්ලවර් නම් අපේ වත්තේ තියෙනවා නේද පුතාලගේ ගෙවල් වල වත්තේ පිටවල තියෙනවා ඒ වගේ ස්ටෙම් එකේ මොනවද තියෙන්නේ කටු තියෙනවා කිව්වා අපි ගිහින් අල්ලනවද ස්ටෙම් එක ඇල්ලුවොත් නම් එන්නේ මොකක්ද කියලා බලන්න පුළුවන් ඇල්ලුවාම කටු මේ අතේ ඇනෙනවා එතකොට මෙතනින් ලේනවා ඒක නිසා අපි ස්ටෙම් එක අල්ලන්නේ නැහැ රෝස් ෆ්ලවර් එකත් බුදු සාදුට පූජා කරන්න පුළුවන් හරිම සුවඳයි ලස්සන ලස්සන පාට රෝස් ෆ්ලවර්ස් තියෙනවා නේද පුතේ ඊළඟට ටීචර් තව කියලා දුන්නා ෂෝ ෆ්ලවර් එකක් කියලා ෂෝ ෆ්ලවර් එක නම් ලස්සන පාට තියෙනවා ඒක හරිම ලස්සනයි ඒ වුණාට ෂෝ ෆ්ලවර් එක පුතේ බුදු සාදුට අපි පූජා කරන්නේ නැහැ ඇයි ඒකේ සුවඳක් එන්නේ නැහැ ගුඩ් ස්මෙල් එකක් නැහැ ලස්සන සුවඳක් නැහැ ඒකේ නේද ඒක නිසා අපි බුදු සාදුට පූජා කරන්න ඕනේ සුවඳ මල් එතකොට තමයි බුදු සාදුත් සතුටු වෙන්නේ නේද සුවඳ මල් පූජා කරා කියලා අපි හැම වෙලාවෙම බුදු සාදුට සුවඳ මල් පූජා කරන්න මතක තියාගන්න ඕනේ මල් නැත්තම් පූජා කරාට කමක් නැහැ මල් තියෙනවනම් සුවඳ මල් ටිකක් කඩලා පූජා කරන්න හොඳේ එතකොට තව ටීචර් කියලා දුන්න පුතාලට අරලිය මල ගැන ටෙම්පල් ෆ්ලවර් එක ගැන ඒකනම් හරීම සුවඳයි ටෙම්පල් ෆ්ලවර් එක ඒවැ මල් පොකුරු පොකුරු හැදෙන්නේ මල් පංචකක් මෙහෙම හැදෙනවා හරිම ලස්සනයි ඒවනම් බුදු සාදුට පූජා කරන්න පුළුවන් තේරුණාද තව එකක් කියලා දුන්න සන්ෆ්ලවර් කියලා මෙන්න මෙහෙම හරිම ලොකුයි සන්ෆ්ලවර් එක ඒ සන්ෆ්ලවර් එක පුතේ ඉරමාමයන පැත්තට මෙහෙම හැරෙනවා ලස්සනට ඉරමාමගේ පැත්තේ හැරෙලා hina වෙනවා ඉරමාම මේ පැත්තට ගිහම සන්ෆ්ලවර් එක මේ පැත්තේ ඉඳලා මෙහෙම මේ පැත්තට හැරෙනවා හරිම ලස්සනයි ඉරමාම මැදට ආවහම සන්ෆ්ලවර් එක මෙහෙ ඉඳලා මෙහෙම එනවා ඉරමාම ඉන්න පැත්ත හැරිලා ලස්සනට ඉරමාමත් එක්ක hina වෙනවා ඒක නිසා එයාට කියනවා සන්ෆ්ලවර් කියලා ඔය වගේ පුතේ මල් වර්ග ගොඩාක් තියෙනවා අපේ වත්තේ තව තියෙනවා කියන්න බලන්න තව ඇන්තූරියම් තියෙනවා වතු සුද්ධ තියෙනවා ඉද්ද මල් තියෙනවා තව මල් වර්ග ගොඩාක් නම් ඕකිඩ් මල් තියෙනවා අම්මලගෙන් ගිහින් අහන්නකෝ තව මොනවාද වත්තේ තියෙන මල් වර්ග කියලා පුතා අහලා බලලා ටීචර්ට කියන්න ඕනේ මොනවාද පුතාලගේ වත්තේ තියෙන මල් කියලා ෆ්ලවර් මල් වලට කියනවා අපි ෆ්ලවර්ස් කියලා ඔයාලා අහලා ඒ වගේ කලර්ස් උත් පොඩ්ඩක් අහන්න ඕනේ අම්මගෙන් මොකක්ද ඒ කලයක අහලා ටීචර්ට කියන්න ඕනේ හොඳද ටීචර් ඔන්න බලාගෙන ඉන්නවා පුතාලගේ වත්තේ තියෙන මල් මොනවාද කියලා බලන්න බලලා පුතාලා ටීචර්ට වීඩියෝ එකක් හරි නැත්නම් වොයිස් මෙසේජ් එකක් හරි දාන්න ටීචර් බලාගෙන ඉන්නවා හොඳට මල් ගැන ඉගෙන ගන්න ටීචර් ගිහින් එන්නම් පුතාලා පරිස්සමෙන් ඉන්න කොනේ අත් දෙක කටට දාන්න එපා ඇඟිලි ගහන්න එපා නෝස් එකට හැමතිස්සෙම හෑන්ඩ් වොෂ් කරන්න පරිස්සමෙන් ඉන්න පුතාලට බුදු සරණයි බයි